அது மாங்க உங்களாண்டு கிலாது என்ன மகி மைங்க ஸ்டீச்ச W.I program கேதி மாங்க உங்களாண்டு முலிங்கியலது உன்னா simple percentiles, simple past tense இவங்கும் simple future tense அது மாங்க உங்களாண்டு கிலாது என்னவா present continuous tense அது மாங்க கிலாது என்ன present continuous tense මොකද්ද බලමු මේ present continuous කියලා කියන්නේ continue කරනවා කියලා කියන්නේ යමක් දිගටම කරගෙන යනවට. එතකොට දැන් යමක් දිගටම කරමින් ඉන්නවට තමයි අපි යම් ක්‍රියාවක් කරමින් ඉන්නවට එහෙම නැත්නම් යම් ක්‍රියාවක් සිදු වෙමින් තිබෙනවට තමයි අපි present continuous tense එකෙන් ප්‍රකාශ කරන්නේ වාක්‍ය. ඒ අවස්ථාවේදී තමයි කියන්නේ. එතකොට මේ present continuous tense එකෙන් වාක්‍ය කියන්න නම් අපි ක්‍රියාපදය හදාගන්න ඕන ආකාරයක් තියෙනවා. හැම වෙලාවෙම අපි සබ්ජෙක්ට් කියන්නේ කර්තෘ කෙනෙක් ඉන්න ඕන. ඒ වගේම බී වර්බ් එකක් තියෙන්න ඕන. ඒ වගේම වර්බ් එකක් තියෙන්න ඕන. ඒ වගේම ing එන්නම ඕන. සබ්ජෙක්ට් කියන්නේ මේ ක්‍රියාව කරන්න. I, we, you, it ඒ වගේ ඕන එකක්. ඒ වගේම බී වර්බ් එකක් කියන්නේ මොකද්ද? අපි බී වර්බ් කියලා කියන්නේ මම ඔයගලන්ට මුලිනුත් කියලා දුන්නා. බී වර්බ් එකක් කියලා කියන්නේ present tense වලින් be verb කියන්නේ am එහෙම නැත්නම් is එහෙම නැත්නම් are be verb එකක් කියලා කියන්නේ am is are එතකොට දැන් මේ කර්තෘ අනුව තමයි අපි මේක මේ am ද is ද are ද කියලා තෝරගන්න ඕනේ මෙන්න මෙතන එන කර්තෘ අනුව ඊට පස්සේ අපි ක්‍රියාපදයක් යොදා ගන්නවා ඒ ක්‍රියාපදයට හැම වෙලාවෙම ing පාවිච්චි කරනවා ඒක තමයි අපි මෙන්න මෙතන දක්වලා තියෙන්නේ මේ be verb එකෙන් එනවත් යන මෙතන subject මෙතන am නිසා present tense නිසා ඒ වගේම අපි ගන්නවා ක්‍රියාපදය ඒ ක්‍රියාපදයට ing එකතු කරනවා ඒක තමයි පිළිවෙල හැම වෙලාවෙම අපිට පුළුවන් ing යොදමින් ක්‍රියාපදේ ප්‍රකාශ කරලා be verb එකක් යොදලා කර්තෘ යොදලා තමයි present continuous tenses කියන්නේ tense එක කියන්නේ එතකොට මේකෙදි මතක තියාගන්න හැම වෙලාවෙම මේ දැන් යමක් කරමින් තිබෙන වෙලාවේදී එහෙම නැත්නම් කරමින් ඉන්න වෙලාවේදී එහෙම නැත්නම් මේ ක්‍රියාව දැන් සිදු වෙමින් පවතිනවා නම් තමයි අපි present tense වාක්‍ය පාවිච්චි කරන්නේ ඒක හොඳට මතක තියාගන්න ඕන අපි බලමු example විදිහට අරගෙන I ගත්තොත් අපි මෙතනින් තෝරගන්නේ am කියන එක ඒ වගේම he ගත්තොත් he වලට ගැලපෙන්නේ is කියන එක ඒ කියන්නේ ඒක වචන ඕන එකට අපි is ගන්නවා I කියන එක අපි මෙතනදී පාවිච්චි කරන්නේ am එක ඒ වගේම දේ කියන එක ගත්තොත් දේ කියන සබ්ජෙක්ට් විදියට දේ ගත්තොත් බහුවචනයක වට ආය වෙනවා මී නම් ආ යූ නම් ආ ඒ වගේම වර්බ් එකක් ගත්තොත් ඒ ක්‍රියාව තියෙන ක්‍රියාපදයට ing යොදනවා දැන් එක්සැම්පල් විදිහට මම වාක්‍ය කීපයක් ක්‍රියාවක් ලියලා තියෙනවා දැන් I ගත්තා නම් මෙතනින් am ගන්න I am වර්බ් එක අපි here කිව්වොත් here කියන්නේ ඇහෙනවට here කියන්නේ මොකටද ඇහෙනවට ඇහෙනවට එතකොට ඒක කන්ටිනියුස් නම් ing දාන්න ඕන. දැන් ඒක තමයි මේ දාලා තියෙන්නේ. මේ සබ්ජෙක්ට් මේ be verb එක මේ verb එකට ing එකතු කරලා තියෙනවා. I am hearing the sound. මට ඇහෙනවා sound එක. ශබ්දය ඇහෙනවා. ඒ කියන්නේ මට දැන් ශබ්දයක් ඇහෙනවා නම් තමයි I am hearing the sound කියලා කියන්නේ. I hear the sound කිව්වොත් ඒක අදහස් වෙන්නේ මට දැන් ඇහෙන කතාවක් කියවෙන්නේ නැහැ එතෙන්දී. එතෙන්දී කියන්නේ සාමාන්‍යයෙන් ඇහෙනවා මට. I hear the sound in the morning. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට ශබ්දයක් ඇහෙනවා උදේට. හැබැයි මෙතන I am hearing the sound කිව්වොත් මේ මොහොතේදී මට ශබ්දයක් ඇහෙනවා. I am hearing the sound from the room. කාමරෙන් මට ශබ්දයක් ඇහෙනවා. ඒ වගේ වරනවා. මේ බලන්න she ගත්තොත් අපි is යොදන්නේ. She is tell. Tell කියන එකට ing යොදලා තියෙනවා. මේ බලන්න. Tell කියන්නේ කියනවනේ. She is telling. ඇය කියමින් ඉන්නවා the story කතාන්දරය ඇය කතාවක් කියමින් ඉන්නවා කියන එක තමයි ඔයින් කියන්නේ. ඒ වගේම දේ කියන එක අපි පාවිච්චි කළොත් දේ වලට අපි ආයෝදන්නේ බහුවචන නිසා they are show. Show කියන්නේ පෙන්නනවා. පෙන්නනවා. ඒකට ing දාන්න. They are show කියන්නේ අනිවාර්යෙන් ඒක ක්‍රියාපදයේ නිවැරදි වෙන්නේ ඒකට ing යෙදුවොත් තමයි. They are showing the film. ඒගොල්ලෝ චිත්‍රපටියක් පෙන්නනවා. ඉතින් අපිට මේ විදිහට ගොඩක් වාක්‍ය හදන්න පුළුවන්. They are coming. They are coming. ඒ කියන්නේ මේ දැන් එනවා. They are working in the factory. ඒගොල්ලෝ වැඩ කරමින් ඉන්නවා factory එකේ. ඒ වගේම මේකට අපිට negative අදහසක් කියන්න පුළුවන් not දාලා. මේ වගේ not දාලා. අපිට දෙටි කළ හැකි I am කියලා කියන්නේ නැතුව I am කියලා කියන්න පුළුවන්. I am not
think කියන්නේ හිතන වට. Think කියන්නේ මොකටද? හිතන වට. I am not thinking. මම හිතමින් ඉන්නේ නැහැ about it. ඒ ගැන. About කියන්නේ ගැන. මම ඒ ගැන හිතමින් ඉන්නේ නැහැ. About කියන්නේ ගැන. මම ඒ ගැන හිතමින් නෙමෙයි ඉන්නේ. Now. දැන් අපිට මේ වගේ වාක්‍ය මේ phrases ගොඩක් වාක්‍ය කොටස් පාවිච්චි කරන්න පුළුවන්. Now කියන්නේ දැන්. Now he is not standing there. Stand කියන්නේ හිටගෙන ඉන්න වටනේ. එතකොට අපි is එක ing verb එකක්නේ පාවිච්චි කරන්නේ. Now he is not standing there. දැන් ඔහු හිටගෙන නෙමෙයි ඉන්නේ එතන. දැන් එයා හිටගෙන නෙමෙයි. එයා ඒකගෙන නැත්තේ නෑ එතන. We are not reap කියන්නේ අස්වැන්න නිලනවට. Reap කියන්නේ අස්වැන්න නිලනවා. නිලනවා අස්වැන්න නිලා ගන්නවට. එතකොට යම් දෙයක් නිලා ගන්නවට තමයි reap කියන්නේ. එතකොට reap in the harvest. We are not reaping the harvest. Harvest කියන්නේ අස්වැන්නට. අස්වැන්න වගේ එකක් නිලා ගන්නවට තමයි reap කියලා කියන්නේ. ඒ වගේම අපිට මම ඔයගලන්ට කියලා දෙනවා be verb එක. Be verb එක මේ වගේ මෙතනින් මුලට ගත්තාම කර්තෘගෙන් අපිට පුළුවන් question form එකක් හදාගන්න. මේ බලන්න I එක හදලා තියෙනවා. Am I listening to you? මම ඔයාට සවන් දෙමින්ද ඉන්නේ? මම ඔයා කියනේ වහගෙනද ඉන්නේ? අන්න ඒ වගේ. Am I listening to you? Is the man මේ මිනිස්සයා coming here? Is the man coming here? මිනිහා එනවද මේ පැත්තට? Coming here මෙහෙට එනවද? Are you keeping well? දැන් ඔයා හොඳින් ඉන්නවද කියන එක ඒක විශේෂ තේරුමක්. ඒ කියන්නේ සමීපෙන් ඉන්නවද කියන එක. Are you keeping well? එතකොට මේවට අපිට පුළුවන් තව question words පාවිච්චි කරන්න මේ ඕන තරම්. දැන් මේ වගේ එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන් am I listening to you කියන එක අපිට ඕන how දාන්න පුළුවන්. How දැම්මොත් how am I listening? මම කොහොමද සවන් දෙමින් ඉන්නේ ඔයාට? How කොහොමද? මම සවන් දෙමින් ඉන්නේ කොහොමද? How am I listening to you? මම කොහොමද ඔයත් එක්ක වැඩ කරන්නේ? How am I working with you? මම කොහොමද ඔයත් එක්ක වැඩ කරන්නේ? ඒ වගේ අපිට question words පාවිච්චි කරන්න පුළුවන්. අපි ඕනනම් දාන්න පුළුවන් මෙතන is the man coming කියන එකට why දාන්න පුළුවන්. Why is the man coming here? ඇයි මේ මිනිස්සයා මෙහෙට එන්නේ? Why is the man coming here? Why are you crying? ඇයි ඔයා අඬමින් ඉන්නේ? Why are you crying? Cry කියන්නේ අඬනවානේ. ඒ වගේ question පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම where කියන එක. Where are you keeping well? එතකොට අපිට විශේෂ තේරුමක් එන්නේ නැති නිසා අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. Where keep කියනවා තබනවට තියාගන්නවට. Where are you keeping the books? ඔයා පොත් ටික තියන්නේ කොහෙද? ඒ අදහස් කරන්නේ. ඔයා දැන් පොත් ටික තියලා තියෙන්නේ කොහෙද? අපිට ඒ වගේ විශේෂ තේරුම් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට මේ ටික හොඳට අධ්‍යයනය කරන්න, ඔයාලට හොඳට present continuous එක ඉගෙන ගන්න පුළුවන්. Good luck.